ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ටණයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනු අංග ප්‍රථමයෙන් සිරස්තල ඉදිරියේදී විදුලි කප්පාදු කාල සීමාව වැඩි විය හැකි බවට අනාවරණයක් මීට වඩා භයානක තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා තව මාස 5කින් ඊසල් ලබා ගැනීම සඳහා අද සහ හෙට පෝලිම් වල රැඳී නොසිටින්නේ මහජනතාවට දැනුම් දෙයි අභියෝග තිබුණද බිම්ස්ටෙක් රටවල අනාගතය පැහැදිලි ජනපති බිම්ස්ටෙක් සමුළු අමතමින් අවධාරණය කරයි पाकिस्तान अग्रामात्यवरयाट एरट जातिक सभावे बहुतरे अहिमिवे විදුලිය නිපද වීමට අවශ්‍ය ජලය සහ ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද පැය 10ක කාලයක් දිවිනටම විදුලි කපාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් මෙරට පොදු ප්‍රවාහන සේවා සහ පාසල් ළමුන් ප්‍රවාහන සේවා නතර කිරීමට සිදුවන බවයි අදාළ සංගම් සඳහන් කළේ. දෛනික විදුලි කපාදු සිදු කරන කාලය තවදුරටත් දීර්ඝ කරමින් දිවයිනම ආවරණය වන පරිදි අද උදෑසන 8ට රාත්‍රී 12ට අතර කාල සීමාවේදී පැය 10ක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා. ඒ ඔවුන් විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් ඒ අනුව කලාප වශයෙන් අද දිනේත් විදුලි කපාදුව සිදු කරනු ඇති. GHIJKLTUV සහ W යන කලාප සඳහා පෙරවරු 8 සිට පස්වරු 2 දක්වාත් සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැය 10ක විදුලි කප්පාදුවක් සිදු කරනවා. A B C D E F P Q R සහ S යන කලාප සඳහා පස්වරු 2 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා විදුලි කප්පාදුව අඛණ්ඩව පැය 10ක් වන පරිදි ක්‍රියාත්මක වෙනවා. අලුතින් නම් කරන ලද MNO XY සහ Z යන කලාප සඳහා විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන්නේ පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා අඛණ්ඩ පැය 10ක කාලයක් සඳහායි. විදුලි අර්බුදයේ ඉතාම උච්ච මාස්තාවට දැන් පැමිණලා තිබෙන්නේ විදුලි කප්පාදුව සිදු කිරීමට මූලික හේතුව තමයි අපේ ජල සංචිත ප්‍රමාණය පහුගිය මාස දෙකේ වැඩි ප්‍රමාණයක් පාවිච්චි කිරීම නිසා දැන් ඉතාම පහත මට්ටමකට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපිට දැන්ට තියෙන දත්තානුව 27% ප්‍රමාණයක් තමයි ජල සංචිත දැන්ට තියෙන්නේ. ඒ අනුව අපිට ජනනය කළ හැකි වෙන්නේ ඒකක මිලියන 325ක් පමණ. ඒත් අපි දන්නවා මේකක මිලියන 325න් අපිට ඒකක මිලියන 200ක් වෙනකොට මේක තත්ත්වේ නවත්තන්න වෙනවා. ඒ අනුව මේ තත්ත්වය එන්න එන්න බැරෑරුම් වෙනවා. විදුලිය සඳහා අවශ්‍ය තෙල් සංචිත අපිට ලබා දුන්න නිසා අද හෙට දිනේදී විදුලිය පරිභෝගිකයන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණය නොලැබීමේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නැවත වැසි ලැබෙන තෙක් මේ ජලාශවල තියෙන ජල මට්ටම අඩු වීම නිසා මේ තත්ත්වය ඊළඟ වැසි ලැබෙන තාක්කල් කළමනාකරණය කරගැනීම සම්පූර්ණ විදුලිය ලබා දීමේ හැකියාවක් නැති බව ප්‍රකාශ කරන්න කැමැති. ඉතිරි එක තමයි ගල්ලංගුරු වලින් අපි නිෂ්පාදනය කරන ඒ ගල්ලංගුරු ආනයන කිරීමෙත් අන්තිම කන්සයින්මන්ට් හතට අවශ්‍ය මුදල් තාම ලැබිලා නැහැ. ඒ මුදල් නොලැබුණොත් එහෙම අපිට වාරකම් කාලයේ ගල්ලංගුරු ගොඩබාන්න බැරි වෙන නිසා මීට වඩා භයානක තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා තව මාස 5කින්. ඒ නිසා මේ ඉතිරි ගල්ලංගුරු ෂිප්මන්ට් හත අනිවාර්යයෙන්ම ගෙන්වා ගත යුතුයි. අපි දවසට පැය 12ක් විදුලිය කපනවා කියලා කියන්නේ ශාල ව්‍යාකූල ව්‍යසනයක්. ඊළඟ අවුරුදු 2-3 ඇතුළත අපි බලාගාර ඉදින් නොකළොත් එහෙම මේ තත්ත්වය තව ව්‍යාකූල වෙන්න පුළුවන්. දැනට තෙල් ලැබිලා තියෙන්නේ බාජ් විදුලි බලාගාරයට සහ කැලණිතිස්සේ කම්බයින් සයිකල් පවර් ප්ලාන්ට් එකට මෙට්‍රික් ටොන් 1500ක් පමණයි. අනිත් කිසිම තෙල් වලින් දුවන විදුලි බලාගාර සඳහා තෙල් මේ වෙනකොට ලැබිලා නැහැ. තාප විදුලි බලාගාර වලින් ඊට අමතරව නොරිච් ඔලි විදුලි බලාගාරය දුවනවා. මේ තත්ත්වය යටතේ ඉදිරියට තවත් කපන පැය ගාන වැඩි කරන්න වෙනවා. මොකද බාජ් විදුලි බලාගාරයේ තව දින 3කට පමණ තමයි තෙල් ඉතුරු වෙලා තියෙන්නේ. මේ අතර ඊයේ සවස ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37500ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළා. ඒ හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුල සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් මගින් ඩීසල් නිකුත් කිරීමක් සිදු නොවිය හැකි. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපයුම අඛණ්ඩව සිදු කිරීමට නියමිතයි. ඇතම් ප්‍රදේශවල ඩීසල් නොමැතිව මාර්ග ගණනාවක් බස් ධාවනය නවත්වලා තියෙනවා. හෙට දිනේ සම්පූර්ණයෙන්ම බස් අත ධාවනය අඩාල වෙනවා. මේ සතිය ඉතිරි දවස් දෙක පිළිබඳ යම් හෝ බලාපොරොත්තුවක් තියාගන්න අපිට හැකි උපරිම ආකාරයෙන් අපි මේ දින දෙක තුල ඉන්ධන ගත්ත බස් රථවල ධාවනය කරන්න අපි කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ සමස්ත බස් රථ ප්‍රමාණයෙන්
बसरथ दहाट दहंगे दिने दहावने उने बसरथ अट दह 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 तर प्रमाण अपे बसरथे टैंकिये डीजल तीयने दिन देहकट हो तुनकट पमन हेमतीयने बसरथ स्वल्प प्रमाणे के भीतराय एक अन्े अपिट तव बसरथ दहावने करान्नट पुलुअन्वेन्ने दिन देखा पमनाय उपरीमेन අද දිනේ දහවනේ වෙන පෞද්ගලික බස් රථ විශාල ප්‍රමාණයක් හෙට දිනේදී දහවනේ වෙන්නේ නැහැ ඩීසල් නොමැතිකම නිසා. අතන මේ වෙලාවේ අපි මේ දරුවෝ රැගෙන ඉන්නේ කරන්න දෙයක් නොමැතිකම. මොකද මේ දරුවන්ගේ විභාග කටයුතු නිසා අපිට තව දින කීපයක් තමා යන්න තියෙන්නේ. මොකද හේතුව දැන් අපිට අපේ ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මේ සිකුරාදා අපිට ඉන්ධන සම්බන්ධව සාර්ථක පිළිතුරක් නොලැබුණොත් අපි සිකුරාදායෙන් පසුව मे अत्र राज्य विसिन इंदी ऑयल समागमें डीजल मेट्रिक टोन हाय दहसाक मिलदी गनीम तीरने करती बनवा हेट दिने इंदी प्रतिपादने अर्थे मेरठ लभीम नियमित डीजल रगत इंद्र नौकाव पेमीनतुरु अदाल डीजल मिलदी गनीम कटेतु करन बवाई बलशक्ति अमात्य गामी लघुगे महता संधान कली පස්වන බිම්ස්ටෙක් රාජනායක සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්ුණා. සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ වර්තමානයේ පවතින ගෝලීය අරුපුදෙන් බිඳවැටෙන ආර්ථිකය ගොඩනැගීමට සහ දරිද්‍රතාවෙන් පීඩාවටපත් ජනතාව සමෘද්ධිමත් කිරීමට ජාත්‍යන්තර සහ කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කළ යුතු බවයි. जनाधिपति कार्यालय केंद्रीय मुड़ी मार्गगत क्रमे ओसे अदेवर बिंगालबुक आश्रित बहु आंशिक ताक्षणिक सह आर्थिक सहयोगता बीमस्टेक् संघाने पश्चिम राज्य नायक समूलुअपेवेत्ने मेवर समूलुए सत्कारकत्व श्रीलंका पट हिमु अतर सभापतित्व जनाधिपति ගෝඨාභය රාජපක්ෂ महता विसीन लब्वा समूल बंग्लादेश भूतान इंदिया नेपाले सह ताइलंदे अनराटवल नायकांगे अतत्य सहभागीत्वेन पवतियातर म्यांमारे नियोजने करमिन एराट विदेश अमात्यवरया समुलुव सदा एक्व सिटिया समुलुव अमतमिन जनाधिपति ගෝඨාභය රාජපක්ෂ महता सदहन कले मुहुनदीमट अभियोग तिबुनद बिम्स्टेक राटवल अनागते पहदिलिहा शक्तिमत् बवाय एमेन्म कलापे वेलंद सह आयोजन वेडिकिरीमट उत्साह दरे युतु बवत् वसर देखकट आसन्न विरामेकिन पसु प्राणवत्वन संचारक कर्मांते बिम्स्टेक राटवलट विशाल शक्तियाक् सपेन बवत् जनाधिपति अवधारणे करतिबिनवा एबविन संचारक कर्मांते पिलिबदव बिम्स्टेक न्यायपत्रे प्रधान अवधाने लबादियतु बवाय जनाधिपति असंधान कले समुद्रीय कलापेट मेन्म राज्यांतद एल्लवन तर्जन वेडलीम सदा समुद्राश्रित जातीन एक्व कटयितु किरीमे अवश्यतावेद जनाधिपति ගෝඨාභය රාජපක්ෂ महता एहिदी अवधारणे कला बिम्स्टेक सामाजिक रटवाल अतर बुद्धि तोरतुरु बिदागेनीम सह अंतर्नियोजित आयतन अतर सहायकतावे अवश्यतावे पहदिलि कल जनाधिपति මේ හරහා සියලු ජාතීන්ට හිතකර ලෙස කලාපේ ආරක්ෂාව වැඩි දියුණු කළ හැකි බවද පෙන්වා දෙනු ලැබුවා. මේ අතර බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1ක ආධාර මුදලක් ලබා දෙන බවයි මෙහිදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේ. ලෝක කොවිඩ් වසංගතයේ සේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් කලාපේ ජනතාවගේ ජීවන තත්ත්වයට බලපෑම් එල්ල වී තිබීම හේතුවෙන් සාමූහිකව ක්‍රියා කිරීමට සියලු දෙනා සූදානම් විය යුතු බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය සඳහන් කළා. එසේම සංවිධානයේ ක්ෂේත්‍ර 14ක් යටතේ පවතින සහයෝගිතාවය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා සියලු සමාජික රටවල් එකතු වී කටයුතු කළ යුතු බවයි ෂේක් හසීනා මහත්මිය සඳහන් කළේ. එමෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා පිටු දැකීම මිනිස් ජාවාරමට සහ මුදල් විශුද්ධීකරණයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට වැඩි දියුණු කළ තාක්ෂණය සහ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය නේපාල අග්‍රාමාත්‍ය ෂේර් බහදුර් ඩෙව්බා මහතා පෙන්වා දී තිබෙනවා. බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීම නීතිමය කිවිසුම් කිහිපයකට අත්සන් තැබීම සහ 2022 2023 වසර සඳහා බිම්ස්ටෙක්හි සභාපතිත්වයේ තායිලන්තයේ වෙත බාර දීමද අද සමුළුවට සමගාමීව සිදු කෙරුණා. බිම්ස්ටෙක් රාජ්‍ය නිලධාරීන්ගේ සහ අමාත්‍ය මණ්ඩලයට ඇස්වීම මාර්තු මාස 28 සහ 29 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අතර අදින් බිම්ස්ටෙක් සමුළුවේ අවසානයේද සැනිටුහන් වුණා. ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය නියාමක සහ රියදුරන් ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටු වීමට තීරණය කර තිබෙනවා. මේ අතර දුම්රිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීම අද දිනය තුල සිදු නොවන බවත් එම දිනය පසුව දැනුම් දෙන බවත් ප්‍රවාහන අමාත්‍ය දිලු මමුණුකම මහතා සඳහන් කළා. දුම්රිය නියාමක සහ රියදුරන් විසින් අද දුම්රිය වර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබුණා. ඒ අතිකාල දීමනා පිළිමද ගැටලුවක් මුල් කරගෙනයි.
किसे वितात अद प्रवाहन अमात्यवर्या समग पवति साकाच्चावेन अनुतुरु वर्जने अतिटुवीमटाई ओन तीरने करतिबुने मे अतर दुम्रे गास्तु संशोधने क्रियात्मक किरीम अद दिने सिदु नोवन बवाई प्रवाहन अमात्यवर्या अप्रकाश कले ගාස්තු සකස් කරමින් පවතිනවා. ඉතින් සකස් කරන ගාස්තු අපිට යවුවට පස්සේ අපි ඒ ගැන හොයලා බලලා වැඩි කරන තාම දිනයක් නැහැ. මේ තියෙන ගාස්තුව අනුව අපිට ඉන්ධන බිල ගෙවා ගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. මේක ඉන්ධන වැඩිවීම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඉතින් සුළු ප්‍රමාණයකින් වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒක කරන්න බෑ වැඩි කරන්න වෙනවා සුළු ප්‍රමාණයකින්. නමුත් අනිත් ආදායම් පිළිබඳව අපි ඉදිරියේදී කටයුතු කරනවා. අද දිනේ නෑ වැඩි වෙන්නේ නෑ. ඒක සකස් කරමින් දිනේ වැඩි වෙන දිනේ අපි පසුව අපි දීලා තිබුණේ දල අදහසක් කියා विशाल संख्या मेदिवल हाड़िया पंती मेदिवल गास्तु वेडिकरण्यपागिनीम संबंधी එම තුන්වෙනි පන්තියේ ගාස්තුව වැඩි නොකර දෙවන සහ පළමු පන්තියේ ගාස්තුව වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ගරු ඇමතුමා අපිට පොරොන්දු වුණා. ඉලක්කගත ජනගහනයෙන් 54%ක් මේවන විට කොවිඩ් බූස්ටර්ෙන්වත් මාත්‍රාව ලබාගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වෛරස් ව්‍යාප්තිය පාලනය සඳහා සෙසු පුද්ගලින්ද බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම අතිශය වැදගත් බවයි. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 232ක් වාර්තා වුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දක්ුණේ 661285ක් ලෙසයි. එමෙන්ම ඊයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සඳහන් කළා. එලෙස මියගොස් තිබුණේ පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු සහ එක් කාන්තාවක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දක්ුණේ 16469ක් ලෙසයි. එන්නත් කරණය ගැන කතා කරනකොට ඊයේ දිනේදී ෆයිසර් බූස්ටර් මාත්‍රාව 3889ක් ලබා දීලා තියෙනවා. මේ අනුව බූස්ටර් මාත්‍රාව ලබාගෙන තියෙන මුළු සංඛ්‍යාව 867739ක් හැටියට වාර්තා වෙනවා. මේක දල වශයෙන් ඉලක්කගත ජනගහණයෙන් 54%ක් හැටියටයි දක්වලා තිබෙන්නේ. ලෝකේ පුරාම මේක යම් ආකාරයකට පාලනය වෙනතෙක් ලංකාවෙත් ඒක දැඩි ලෙස පාලනය කිරීම අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි අපි දිගටම කියන්නේ විශේෂයෙන් මේ උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු රැකීම ඉතාමත් වැදගත්. ඒ වගේම තුන්වන මාත්‍රාව සහ අනිකුත් නියමිත එන්නත් මාත්‍රා ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා. පළවෙනි සහ දෙවන මාත්‍රාව ලබා ගැනීමේ වාසිය සම්පූර්ණයෙන් වතුරේ යනවා. තුන්වන මාත්‍රාව ලබා ගන්න අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. කුරුණෑගල නිකවරටි ආසනයේ කොබේගනේ මීගස්සෝය ප්‍රදේශයේ ඇති මහවැව ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එහිදී ආරම්භ වුණා. ඒ මාර්ගගත ක්‍රමයේ ඔස්සේ එම අවස්ථාවට වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ද එක්ුණා. මීට සමගාමීව හිරියාල මැද්දකැටිය වැව, පොල්පිටිගම කැන්දගොල්ල වැව, බැමිණිගල්ල මසුරන් කෝට්ටේ වැව සහ ගිරිබාව නිකවැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර එම වැව ඇතුළු වැව අමුණු 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දෙවන අදියර යටතේ අද දිවයින පුරා වැව 100ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වුණා. මේ විදිහට මේ රට අපේ රටේ කෘෂිකර්මාන්තය පෝෂණය කරන වැව් අමුණු ආ වාරි අල මාර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා දැන් කියන. ඒත් කාලෙන් කාලට නිසි නඩත්තුවක් සිදු වෙන්නේ නැති නිසා හරියට මේක පහු. මේ නිසා ජලය නිසි කාලට වගාවට නොලැබෙන විට ඇත මේ අපි දන්නවා කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙන්නත් පටන් ගත්තා. අපි දන්න විදිහට මේ ආකාරයට කාලයක් තිස්සේ නිසි ලෙස නඩත්තුවක් නොලැබුණු ග්‍රාමීය කුඩා වැව් අමුණු හා වාරි අල මාර්ග ඇතුළත් ලාංග පද්ධති 50000ක් විතර අපේ රටේ තියෙනවා කියලා අපි අහලා තියෙනවා. සමහර වාරි මාර්ග නිලධාරීන් කියන විදිහටම හැම අවුරුද්දේම මෝසම් බැස්ස අවසන් වෙනකොට ග්‍රාමීය වාරි පද්ධති කැඩිලා බිඳිලා හානි වෙලා යනවා.
මේවා නිසිකලට නඩත්තු කරන්න ඕන මේ විදිහට වැවමුණු වේලි කැඩිලා බිඳලා ගියාම වගාවන්ට අවශ්‍ය ජලය දෙන්න විදියක් නැතිව යනවා අපේ රටේ සමස්ත ජල රැඳවුම් ධාරිතාව වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් ග්‍රාමීය වර්ග අද්දතිය ධාරිතාව සියයට 10ත් 20ත් අතර ප්‍රමාණයකින් අපි වැඩි කර ගන්න ඕන කියලා අපි හිතනවා එම කොළුත් ගම් වතුර පාලනය කරන්න වගේම මියන් තත්ත්වයන්ට මුහුණ දෙන්න අපිට යම් අස්වැසිල්ලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා අද ඔබේ ප්‍රදේශයේ වැව පොඩි ප්‍රයෝජනයට ගත හැකි පරිදි පිළිසකර කර දෙනවා නම් දෙනවා වගේම ඒ තුලින් එදා අපේ රටේ මුතුන් මිත්තෝ විශ්කර්මාන්ත උන්නතිය උදෙසා නිර්මාණය කළ වැව් අමුණු මිස අමුණු ටික අනාගත පරපුර වෙනුවෙන් අපිට ආරක්ෂා කර ගන්න හැකියාවක් ලැබෙන බව අපිට විශ්වාසයි යලකන්නේ ආරම්භ කිරීම සඳහා මේවන විට අවශ්‍ය ජලය නිකුත් කිරීමට සූදානම් සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා පවසනවා. ඒ මහතා ප්‍රකාශ කළේ වාරි ජලාශවල මේවන විට 67%ක ජල ධාරිතාවක් පවතින බවයි. අපි ඉන්නේ මේ වන විට 2021-22 මහ කන්නයක් අවසන් අවස්ථාවේ මේ වන විට 90%ක පමණ භූමි ප්‍රදේශයක අස්වනු එළීමේ කටයුතු අවසන් කරලා තියෙනවා. අවශ්‍ය සුළු ප්‍රමාණයක අස්වනු එළීමේ කටයුතු කරමින් පවතිනවා. පවතින තත්ත්වයේ යටතේ අප්‍රේ මුල් සතිය වන විට මේ අස්වනු එළීමේ සියලුම කටයුතු අවසන් වෙලා තියෙනවා. දැන් මාස දෙකකට අධික කාලයක් දැඩි බිල් කාර්යගුණික තත්ත්වයක් පවතිනවා. නමුත් පසුගිය වර්ෂයේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාසවල ලැබුණු සැලකීතු සාපතනේ අනුව අපි පසුගිය මාස කන්නේට අවශ්‍ය වගාවට අවශ්‍ය කුසිකර්මාන්තයට අවශ්‍ය ජලය නිකුත් කරලා පානීය ජල අවශ්‍යතාවයන් සපුරලා විදුලි බල දායකත්වයට සැලකිය යුතු දායකත්වයක් සපයලා මේ වන විට වාරි ජලාශවල 67%ක පමණ දල ධාරිතාවයක් දෙවෙනි පුරා රඳවාගෙන තියෙනවා. ඒ අනුව ඉදිරි යල කන්නේ 2022 වසරේ ආරම්භ කිරීම සඳහා සීලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි විශ්වාස කරන්නේ මේ සැලසුම් කරන ලද කටයුතු අනුව අප්‍රේල් මුල් සතියේ සිට අප්‍රේල් අවසන් සතිය දක්වා කාලය තුළ යල කන්නේ ආරම්භ කිරීම සඳහා දින නියම කරලා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඒ වගේම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දිස්ත්‍රික් මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ට අදාළ කන්න රැසින් පැවැත්වීමට දැනුවත් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරි යල කන්නේ මේ පවතින ජල තත්ත්වය පාවිච්චි කරලා ආරම්භ කරන ලෙස තමයි අපි ගොවි ජනතාවට දැනුම් දීලා තියෙන්නේ. මේ වන විට අම්පාර ප්‍රදේශයේ සේනානායක සමුද්‍රයේ යටතේ මේ වන විටත් බිම් සකස් කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි සේනානායක සමුද්‍රයේ ජලය නිකුත් කිරීම අප්‍රේල් පරමිනදාට යොදාගෙන තියෙනවා. ඒ නිසා මේ තියෙන තත්ත්වයේ යටතේ අපේ මූලික පරමාර්ථය තමයි වගාව පානීය ජලය සහ අනිකුත් කටයුතු ආරක්ෂා කරමින් ජලාශවල ජල තත්ත්වය මනාව පවත්වාගෙන යෑම. ඒ නිසා ආවට ගියාට මේ ජල විදුලි නිෂ්පාදනය හෝ ජලාශවල ජලය නිකුත් කිරීම සිදු වෙලා නැහැ. ඒ සියලුම ජලය අපි පහළ ජලාශවල ගබඩා කරගෙන විධිමත් කළමනාකරණයකට නතු කරගෙන තියෙනවා. ලංකාවේ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා සම්පාදනය කළ ගෙත්තමක සිත්තම පාරිසරික ග්‍රන්ථයලි දැක්වීම අද සිදු කෙරුණා. පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් සම්පාදනය කෙරෙනු මෙම කෘතිය නම් කර ඇත්තේ ගෙත්තමක සිත්තම ලෙසයි. පක්ෂීන්ගේ රුව සිතුවම් කරමින් සම්පාදනය කර ඇති මෙම කෘතියේ එළි දැක්වීමේ උත්සවය අද මධ්‍යම පරිසර අධිකාරියේදී පැවැත්වුණා. ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශය මගින් මෙම කෘතිය මුද්‍රණය කර තිබෙනවා. මම හිතන්නේ අපි විශ්වවිද්‍යාලවලින් ඒ අංකුර විද්‍යාඥයන් ඇති කරන්න ඕන. ඒ විද්‍යාත්මක ක්‍රමයේ පළවෙනි දේ නිරීක්ෂණය. ඒ නිරීක්ෂණ සටහන් කිරීම අතිශය වැදගත්. ඒ සටහන් වල ඒ නිර්මාණ්‍යතාවයේ ඉතාම වැදගත්. ඒක සටහන් තියෙනකොට ඒක මුග දෙනෙක් කියනවා අපිට මේ චිත්‍ර අඳින්න බෑ කියලා. අපි යම්කිසි ක්‍රමවේදවල කියනවා චිත්‍රයක් නෙමේ අපිට ඕන සටහනක්. නමුත් ඒකේ යම්කිසි විද්‍යාත්මක දේවල් ඒක ඇතුලේ තියෙන්න ඕන කියලා. ඉතින් මම කියන්න හදන්නේ මේක ධනාත්මකව පටන් ගන්නවා කියලා. මේ පොත මේ පොතේ මේ ජගත් ගුණවර්ධනයන් ඒ කියලා තියෙන විදිය චිත්‍ර අඳින ඉලිප්සයක් තෝරගෙන ඒ සටහන් කරලා තියෙන විදිය මම හිතන්නේ මට අපේ විශ්වවිද්‍යාලේ මේක මූලික ලෙවල් 1 එකේ අත්පොතක් හැටියට පාවිච්චි කරන්න තරම් වැදගත් කියලා මම කියන්නේ. මම ඇත්තටම මේක හරිම අමාරු දෙයක්. අපි මේ
ආචාර්යවරුන්ට සමහර දේවල් කියලා දෙන්න අමාරුයි. නමුත් මේදී මේ පොත මට මේ වෙනස ඉටු කරන්න ගොඩක් උදව් වෙනවා. මම මේක විශ්වවිද්‍යාලේ අපේ විශ්වවිද්‍යාලේ විද්‍යාංශයේ අත්පොතක් හැටියට පාවිච්චි කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේක සුවිශේෂී පොතක් වෙනවා. මොකද මෙහෙම පොතක් නැහැ. මේක ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළදලාම නොයෙකුත් තැන්වල යනවා. අනිත් එක මේ පොත මම හිතනවා ලොන්ච් කරන්න ඕන නැවත ඊ-බුක් එකක් හැටියට. විදුලි එළියෙන් මහපාරක අකුරු හොයන පුංචි දරුවෙක් වැරතුණු තැන් නිවැරදි කරන්න ඉදිරියට එන ව්‍යාපාරිකයෙක්. ඒ කතාව මේ. පුංචි දරුවෙක් තවම වයස අවුරුදු 9ක් වගේ ජීවත් වෙන්නේ පේරු රාජ්‍යයේ. ඔහු හැමදාම රාත්‍රී කාලයේදී අපූරු දෙයක් කරනවා. ඒ තමයි මහපාරට ඇවිත් පාරේ විදුලි ලාම්පු එළියෙන් පොත් කියවන එක. මේ සිදුවීම දවසක් දෙකක් නෙවෙයි හැමදාම වගේ සිද්ධ වුණා. එනිසාම පොලිසිය අවධානය ඔහුට යොමු වුණා. පොලිසිය මේ සිදුවීම ගැන සොයා බැලුවා. ඇත්තටම මේ පුංචි දරුවා හැමදාම රැට මහපාරේ මේ කරන්නේ විදුලි ලාම්පු එළියෙන් තමන්ගේ පාසලේ ගෙදර වැඩ කරන එක. මේ වීඩියෝව සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් එක්ක බොහෝ දෙනෙක් සංවේදී වුණා. ඒ අතරේ මේ වීඩියෝව දැක්කේ බහරේනයේ කෝටිපතියෙක් වුණ යාකොබ් යුසුෆ්. ඔහු දෙපාරක් නොසිතාම මේ පුංචි දරුවා සොයාගෙනෙනවා. ඔහු දකිනවා පුංචි දරුවාගේ ගෙදර විදුලිය නැති බව. ඔහු අහනවා ඇයි තවමත් ගෙදරට විදුලිය නැත්තේ කියලා. පුංචි දරුවා කියනවා නිවස තවමත් ඔවුන්ට අයිති නැති නිසා විදුලිය සඳහා ඉල්ලුම් කරන්න බැරි බව. මේ හැම දෙයකින්ම සංවේදී වුණ යාකොබ් මේ පුංචි දරුවාගේ නිවස ගොඩනගන්න උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි, දරුවාගේ අම්මට රැකියාවක් ලබා දෙන්නත් අමතක කරන්නේ නැහැ. හොඳම කතාව මේ කෝටිපති ව්‍යාපාරිකයා කියන්නේ අන්තිමට. මට පුංචි කාලෙදී ඉන්න හිටින්න ගෙදරක් තිබුණා තමයි, ඒත් ලොකු ගෙදරක් නෙවෙයි. හැබැයි ඒ කිසිම තැනක මට ආදරය මුණ ගැහුණේ නැහැ. මගේ ළමා කාලය හරිම සංකීර්ණ වුණා. ඒ නිසා මට ඕනේ යහපත් අනාගතයක් දරුවන්ට දෙන්න. මගේ ජීවිතේ වැරදුණු තැන් මම නිවැරදි කරගන්නවා. ඒකෙන් ලෝකේ වැරදිත් මම නිවැරදි කරනවා. පොතපතට හිත තියෙන මේ වගේ පුංචි දරුවෙක් මහපාරේ ඉන්න ඕනේ නැහැ. ඒ හැමෝටම හොඳ අනාගතයක් තියෙන්න ඕනේ. කෝටිපති ව්‍යාපාරිකයාට ළමා කාලයේ වැරදුණු තැන් ඔහු සමාජයේ අනෙක් පිරිසට නොවෙන්න වගබලාගෙන. එනිසාම තමයි මේ ලස්සන හදවත අපට වටින්නේ. අවධානය විදෙස් පුවත් වෙත. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ලබා දීමට එරට ප්‍රධාන දේශපාලන පක්ෂයක් සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පාකිස්තාන අගමැති ඉම්රාන් කාන් හට සහය ලබා දුන් එරට MQM පක්ෂය පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයේදී එරට විපක්ෂයට සහය ලබා දීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එම තීරණයත් සමගින් විශ්වාස භංගයේදී ආණ්ඩුවට බහුතරය අහිමි වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව ඒ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. පාකිස්තානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතල අරබු දේකට ඇතදමා ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ එළැඹෙන බ්‍රහස්පතින්දායි. එමෙන්ම දින 7ක් ඇතුළත එහි ඡන්ද විමසීමද සිදු කළ යුතු වනවා. කෙසේ වෙතත් එරට විපක්ෂ නායකවරයා ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුව වෙත විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ තිබූ විශ්වාසය මේ වන විට බිඳ වැටී ඇති බවයි. මේ අතර චීනයේ ප්‍රධානතම වෙළඳ නගරය වන ෂංහයි නගරයේ වසංගත අගුළු දැමීම් ක්‍රියාත්මක වන මොහොතේ දහස් ගණනක් පදිංචිකරුවන් සිය ආහාර ද්‍රව්‍ය ඇතුළු සැපයුම් ගබඩා කිරීමට පෙළඹී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ වන විට සති ගණනාවක අගුළු දැමීමකට ලක්කර ඇති නගරයේ මිලියන 25ක ජනගහනයක් කාණ්ඩ දෙකක් යටතේ වසංගත සීමාවන්ට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙම සතිය තුළ ෂංහයිහි නැගෙනහිර අර්ධයේ වෙසෙන නගරවැසියන් සඳහා නිවසේ රැඳී සිටින ලෙස දන්වා ඇති අතර බටහිර අර්ධයේ වෙසෙන නගරවැසියන් සිකුරාදා සිට අගුළු දැමීමට ලක් කරන බවයි වාර්තා වන්නේ. ඔමික්‍රොන් ආසාදිතයන්ගේ වැඩිවීමත් සමග මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
පසුගිය මාර්තු මාස පළමුවැනිදා සිට නගරයෙන් කොවිඩ් ආසාදන 20000ක් පමණ වාර්තා වී ඇති අතර වසංගතයේ පෙර වසර දෙකට වඩා සති 4ක් ඇතුළත මෙලෙස වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම විශේෂත්වයක් වනවා. චීනය තුල ශුන්‍ය කොවිඩ් උපායමාර්ගයේ දැඩි ලෙස ක්‍රියාත්මක වුවත් ව්‍යාප්ති වේගය ඉහළ ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් එය අභියෝගයට ලක්ව ඇති බවයි විදේශ සෞඛ්‍ය අංශය පෙන්වා දී ඇත්තේ. लोक प्रकट प्रांशी पेरिस्वर पिहिटी गोगोल उपतलाश गवेशन लूना दहायान सोवियत संगमे विसिन अभ्यवकाश गे इद्धा समसी हेटहाई मार्तु मास तिस्सेक पन दिनाई ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.